හොඳයි දැන් අපි පළවෙනි වීඩියෝ එකේදී පුතාල අපි සාකච්ඡා කළා පළවෙනි වීඩියෝ එකේදී ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය කෙනෙක් ඉගෙන ගන්න ඕනේ ඇයි කියන කාරණාවන් පිළිබඳව අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කළා හරි හොඳයි දැන් අපි එහෙනම් දැන් මේ ව්‍යාපාරයක් දැන් ඔයාලට මතක ඇති අපි කතා කළා ව්‍යාපාරයක් උත්සාහ කරන මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න මිනිස්සුගේ අවශ්‍යතාව උමනා තෘප්තිමත් කරන්න තමයි ව්‍යාපාර කියනවා තියෙන්නේ. එමනම් අපි බලමු අවශ්‍යතාව කියලා කියන්නේ මොනවද? උමනා කියලා කියන්නේ මොකද්ද? ඒ දෙකේ එකතු වෙන සමානිත වෙන ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. මිනිස්සු සාමාන්‍යයෙන් කතා කරනකොට ඇත්තටම ওই වචන දෙකේ වෙනස හොිතන්නේ නැහැ. සමහර එක්කෙනෙක් කියනවා මට පොඩ්ඩක් අවශ්‍යවත් එක්ක කතා කරන්න. කියලා මේකේ මොකද්ද තියෙන උමනාව? හරි. නේද? එතකොට අර මේ අවශ්‍යතා සහ උමනා කියන දෙකේ වචනාර්ථය පිළිබඳව ඇත්තටම හිතන්නේ නැහැ. හරි. මොකක්ද අවශ්‍යතාවය මොකක්ද උමනාව කියලා එහිම තමයි අහන්නේ. නමුත් මේ දෙකේ අර න්‍යායාත්මකව තියෙන වෙනසක්. අවශ්‍යතාව වල තියෙන දරුවනේ මෙන්න මේ ලක්ෂණ ටික. අවශ්‍යතාව කියන්නේ උපතින්ම අරන් එනවා. උපතින්ම රැගෙන එනවා. හරි. අවශ්‍යතාව ඉටු කර ගැනීම අනිවාර්යයි. අනිවාර්යයි. අවශ්‍යතා කියනවා සීමිතයි අවශ්‍යතා කියනවා සීමිතයි උපතින් අරන් එනවා අනිවාර්යයි අවශ්‍යතා සීමිතයි ඊට අමතරව උපතින්ම රැගෙනයි අනිවාර්යයි සීමිතයි ඊට අමතරව අවශ්‍යතා කියනේවා ප්‍රාථමිකයි ප්‍රාථමිකයි හරි මොකද්ද මේ උපතින් මරන් එනවා කියන එක ඒ කියන්නේ අනිවාර්යයෙන් උපතින් අරන් එනවා කියන්නේ අවශ්‍යතා නැතුව ජීවත් වෙන්න බෑ අවශ්‍යතා සපුර ගන්න නැතුව ජීවත් වෙන්න බෑ ඒ කියන්නේ අපේ අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හෝ මානසික තත්ත්වයක් කායික හෝ මානසික තත්ත්වයක් දැන් බලන්න නිින්ද කියන එක නිදා ගන්න එක අනිවාර්යෙන් ඕනේ අපි නිදාගත්තේ නැතත් ඇඟ නිදා ගන්නවා අපි කැමති නැති තැන් වල ඇඟ නිදා ගන්න වෙලාවල දැන් බස් එකේ හිටගෙන යද්දි මිනිස්සු නිදා ගන්නවෝ හිටගෙන යද්දි මිනිස්සු නිදා ගන්නවෝ දැකලා තියෙනවද බස් මේ පත්තරේ බල බල ඉන්නවා තාත්තා මෙහෙම පත්තරේ බල බල ඉන්නවා නිින්ද ගිහලා පත්තරෙත් ඉරාගෙන යාව වැටෙනවා පත්තරේ මෙහෙම ඉරාගෙන වැටෙනවා ඉතින් පත්තරේ බල බල ඉන්නකොට කවුද කැමති නිදා ගන්න අපිට ඕනේ නැති වුණත් ඇඟට ඒ අවශ්‍යතාවය ඕනේ අපාට අපිට කෑම කන්න ඕනේ නැති වෙලාවක ඇඟ කෑම ඉල්ලන්න පුළුවන් නේ ආහාර නිවාස ඇඳුම් ජලය කියන ඒවා ඒවට විකල්පනේ ඒවා අනිවාර්යෙන් සපුර ගන්න ඕනේ ඒවා ඒ ජලය බොන්න නැතුව වෙන දේවල් බීලා හරියන්නේ නැහැ ජලය ඕනෙමයි හරි ඉතින් එතකොට ඒ වගේ මේ 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 අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන අපි උපතින්ම රැගෙන ඉන්න දේවල් තමයි අපිට අවශ්‍යතාව කියලා කියන්නේ ඒ කියන්නේ ඒක කායික හෝ මානසික වෙන්න පුළුවන් දැන් විවේකයේ කියන එක කායිකවත් වැදගත් මානසිකවත් වැදගත් ආදරය කියන එක කායික වශයෙන් නැතත් මානසික වශයෙන් වැදගත් එක. يعني අපි කැමතිනේ ආදරය කියන එක අපේ අවශ්‍යතාවය. ඌමනාවක් නෙමෙයි මට ආදරේ නැතුව ඉන්න පුළුවන්. පුළුවන් දැන් ආදරය දින එක එක ප්‍රභේද. අපි තව ඉස්සරහට කතා කරමු. අවශ්‍යතාව කියන්නේ උපතින් අරන් එනවා. අනිවාර්යෙන් ඉටු කරගන්න ඕනේ. අවශ්‍යතාව සීමිත. ඇත්තටම අපේ අවශ්‍යතාව මේ අති ඇඟිලි ගන්නට සීමා වෙයි. ආහාර, නිවාස, ඇඳුම්, ජලය අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව වින්දනය ආදරය මොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ දැන් එහෙම නෙමෙයි දැන් ආහාර වර්ග ගත්තොත් ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් ඌමනා කියන ඒවා ගත්තාම පුතේ ඌමනා කියන ඒවා ගත්තාම ඌමනා කියන ඒවා අසීමිතයි අවශ්‍යතා කියන ඒවා සීමිත උනාට ඌමනා කියන අසීමිත ආහාර කියන අවශ්‍යතාවයට ගැළපෙන ඌමනා රාශියක් තියෙනවා ඌමනා කියන අසීමිතයි අනිත් එක අවශ්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම අනිවාර්ය වුණාට ඌමනා කියනවා අනිවාර්ය නැහැ අනිවාර්ය නැත නේ බඩගින්නට ආහාරයක් ගන්නවා කියන එක අනිවාර්යයි බඩගින්නට ආහාරයක් ගන්නවා කියන එක අනිවාර්යයි නමුත් බත් කනවා කියන එක අනිවාර්ය නැහැ බත් කන්න වෙලාවක් නැත්නම් අපිට අක්ගල ගන්න පුළුවන් මේ ජංක් ෆුඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ශනික ආහාරයක් පාවිච්චි කරනවා අනිවාර්ය නැහැ ඌමනා කියනවා අනිවාර්ය නැහැ දැන් විලිවසා ගැනීම කියන එක අනිවාර්යයි නේ විලිවසා ගන්නවා කියන්නේ අනිවාර්යයි. ඒකට සරං අදින එක අනිවාර්ය නෑ. දැන් පිටරට මිනිස්සු සමහර සරං අදින්නේ නෑ නේ. නේ? උපතින්ම අවශ්‍යතාව කියන්නේ උපතින් රැගෙන ආවට ඌමනා කියන පසු ඇති වෙන්නේ. අපි දකින දේවල්
අපි අත්ඳින දේවල් අපි අත්දා බලන දේවල් කවුරුර අපිට පුරුදු කරන දේවල් ඒවා තමයි අපේ ඌමනාවෙන් පසු ඇති වෙනු මුලින්ම ඇති වෙන්න අවශ්‍යතා මුලින්ම ඇති වෙන හින් තමයි ඒකට ප්‍රාථමිකයි කියලා කියන්නේ බඩගිනි වෙලා තමයි කැම වර්ගයේ තීරණය කරන්නේ ඒතර මුලින්ම ඇති වෙනවා නම් ඒක ප්‍රාථමිකයි නමුත් ඌමනා කියනවා ද්විතීකයි පස්සේ තමයි අනිවාර්යෙන් ඇති වෙන්නේ ද්විතීකයි හරි ඒතර ඔන්න ඔයගේ ලක්ෂණ අවශ්‍යතා ඌමනා වල තියෙනවා අනිතක තමයි පුතා මේ හොඳට මතක තියාගන්න අවශ්‍යතා කියනවා නිර්මාණය කළ නොහැක නිර්මාණය කළ නොහැක අවශ්‍යතා හදන්න බෑ අවශ්‍යතා හදන්න බෑ ආහාර නිවාස මේ ආදරය අධ්‍යාපනය කියන එක උපතින් වෙන දේවල් අපි පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය නොලබුවත් කන බොන හැටි හැසිරෙන හැටි ඇවිදින හැටි නේද වැඩ කරන හැටි අපි ගෙදරින් ඉගෙන ගන්නවා ඒකත් අධ්‍යාපනයක් තමයි නිර්මාණය කරන්න බෑ අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ නමුත් ඌමනා කියන්නේ නිර්මාණය කරන්න ඕන දේවල් නිර්මාණය කළ හැකි අවශ්‍යතා ඉටු කරගන්න විවිධ භාණ්ඩ හසේවා හදනවා දැන් පිරිසුදුකම කියලා කියන්නේ පිරිසුදු වීම කියන අවශ්‍යතාවයක් නමුත් ඒ පිරිසුදු වීමට හදපු එක විකල්පයක් තමයි සබන් සබම්ම ගන්න ඕනේ නැහැනේ පිරිසුදු වෙන්න ෆේස් වොෂ් ගන්නත් පුළුවන් නේද බොඩි වොෂ් එකක් ගන්නත් පුළුවන් ඒ වගේ විවිධ දේවල් තියෙනවා විවිධ දේවල් ආයුර්වේද දෙයක් වුණා හරි කොහොම වගේ දෙයක් ගාලා පිරිසුදු වෙන්නත් පුළුවන් මූණ වගේ දේවල් කහ වගේ දෙයක් ගාලා මූණ පිරිසුදු කරගන්නත් පුළුවන් ඒ වගේ අපි නිර්මාණය කරන දේවල් තමයි ඌමනා කියලා කියන්නේ. ඒත් ඔන්න ඔයගේ වෙනස්කම් අවශ්‍යතා ඌමනා අතර තියෙනවා. ඒතර මේ දෙකෙන් ව්‍යාපාරිකයට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අවශ්‍යතා ඌමනාද? ඌමනා. ඇයි ඌමනා තමයි නිර්මාණය කරන්නේ. ඌමනා හද දෙහැකි. ඌමනා කියන්නේ හද දෙහැකි. දැන් ඔළුවට සබන් ගන්න කියන ඌමනාව හදලා ටික දවසක් ගියාට පස්සේ ඔළුවට සබන් ගන්න එක හොඳ නෑ ෂැම්පු ගන්න. ෂැම්පු විතරක් ගන්න එක හොඳ නෑ කන්ඩිෂනර් ගන්න. ඊට පස්සේ මූණ හොදන්න සබන් පාවිච්චි කරන්න එපා ඒකට ෆේස් වොෂ් ගන්න. නේ ඒ වගේ ඌමනා හදනවා මිනිස්සු හදනවා. ඉතින් ඒ නිසා ව්‍යාපාරිකයෙක් වඩාත් ඉලක්කය වෙන්නේ ඌමනා තමයි වඩාත් ඉලක්ක වෙන්නේ. මේ අවශ්‍යතා හතරිනුත් දරුවනේ ප්‍රධාන අවශ්‍යතා හතරක් තියෙනවා. ඒ අවශ්‍යතා හතරට අපි කියනවා ප්‍රාථමික අවශ්‍යතා කියලා. මොනවාද මේ අවශ්‍යතා හතර? එකක් ආහාර. අනිත් එක තමයි නිවාස. අනිත් එක ඇඳුම්. අනිත් එක තමයි ජලය. හරි. ආහාර නිවාස ඇඳුම් ජලය කියන මෙන්න මේ හතර. හරි. ආහාර නිවාස ඇඳුම් ජලය. මෙන්න මේ හතර. මේ ආහාර නිවාස ඇඳුම් ජලය කියන හතර අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන. මේ හතර තිබ්බොත් අවම ජීවන තත්ත්වයක් සාධක වෙනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් ජීවත් වෙන ආහාර නිවාස ඇඳුම් ජලය කියන එක ඒවා තියෙන්න ඕනේ. තේරෙනවද? නිසා මේ අවශ්‍යතා ඌමනා පිළිබඳව නිවර්දිව අඳුර ගන්න අවශ්‍යතාවයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයක් අනිවාර්යයි. හරි. එතකොට ඌමනා කියලා කියන්නේ අවශ්‍යතා ඉටු කර ගැනීම විවිධ ප්‍රභේද. හරි. නැත්නම් අවශ්‍යතා කියලා කියන්නේ කිසියම් මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුව. දැන් ආහාර නැතුණා මේකට අඩුපාඩුවක් වගේ දැනෙනවා. බඩගින්න ඇති වෙනවා, පණ නැහැ, කතා කරන්න හිතෙන්නේ නැහැ, කේන්ති යනවා. ඒ බඩගිනි වුණා. ඇඟින් ඒ අඩුපාඩුව දැනෙනවා. දැන් විලි වසා ගැනීම කියන්නේ අවශ්‍යතාවයක්. ඒක දැනෙනවා අඩුපාඩුවක් විදිහට දැනෙනවා. දැන් උදේ නැගිටිනකොට තමන්ගේ රෙද්ද නැති වුණාම ඇඟි. තමන්ගේ සරම නැති වුණා අපි ඉස්සෙල්ලම සරම හොයනවා. නැත්නම් අනුන්ගේ සරමක් හරි ගන්නවා. මට මගේ නෝන සරමක් තිබ්බා කියලා ඉවරලා වෙන එකකින්ගේ සරමක් හරි අදගෙන විලි වසා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද ඒක ඇඟට දැනෙනවා. ඔබට තේරෙනවා මං කියනද? ඒ නිසා මේ යම්කිසි මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් විදිහට අවශ්‍යතාව කියනව අඳුරන්න පුළුවන්. හරි? අඳුරන්න පුළුවන්. ඊට පස්සේ ඌමනා කියලා කියන්නේ මේ අවශ්‍යතා ඉටු කර ගැනීම විවිධ ප්‍රභේදෙහිවත් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට තියෙන කැමැත්තෙවත් ආසාවට අපි කියනවා ඌමනා කියලා. කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට තියෙන කැමැත්තෙවත් ආසාවට අපි කියන පුතා ඌමනා කියලා. ඔන්න වගේ තමයි අවශ්‍යතා ඌමනා කියන ඒවා ප්‍රධාන වශයෙන්ම බෙදෙන්නේ. තේරෙනවද? හරි. රයිට්. එhmena අපි බලමු මෙන්න මේ කොටසට යමු. පුතාලෙන්න පිටු අංක 4ට අවශ්‍යතා ඌමනා කියන කොටස බලන්න. ව්‍යාපාර කටයුතු වල ඉලක්කය වන්නේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි. අපගේ මෙම අවශ්‍යතා තෘප්තිමත් කිරීමට හේතු වන කටයුතු වලට කියනවා ආර්ථික කටයුතු කියලා. එම නිසා මිනිසා ආර්ථික සත්වයෙක් කියලා සැලකෙනවා. අවශ්‍යතා කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න. අවශ්‍යතා කියලා කියන්නේ යම්කිසි මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ තත්ත්වයක්. හයිලයිට් කරගන්න. යම් කිසි මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ තත්ත්වයක් අවශ්‍යතාව.
එසේ නැතහොත් මෙහෙම ලියන්න අනිවාර්යෙන් සපුරාගත යුතු අනිවාර්යෙන් සපුරාගත යුතු කායික සහ අනිවාර්යෙන් සපුරාගත යුතු කායික සහ මානසික තත්වයකි අනිවාර්යෙන් සපුරාගත යුතු කායික සහ මානසික තත්වයකි right හැම පුද්ගලයෙක්ටම මූලික අවශ්‍යතා හතරක් ඕනේ මූලික අවශ්‍යතා හතර අපි බලමු ලියන්න එහෙනම් රූප සරහනත් එක්කම තියෙනවනේ ජලය निवास आहार ඇඳුම් එතකොට එක දවසක් දරුවෙක් මගෙන් අහනවා ස අනිවාර්යෙන්ම සපුරාගත යුතු දේවල් නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල් නම් ආහාර නිවාස ඇඳුම් ජලය වගේම වාතය කියන එකත් අවශ්‍යතාවයක් නේද වාතය නැතුව අපිට ජීවත් වෙන්න බෑ නේද කිලිවල මේවා ඉතින් වාතය කියන්නේ පරිසරයේ තියෙන දෙයක් අපි විසින් සම්පාදනය කරගන්න දෙයක් නෙමෙයි දැන් ආහාර නිවාස ඇඳුම් ජලය කියන ඒවා අපි සම්පාදනය කරගන්න ඒවානේ දැන් ඕගොල්ලන් ගෙදර ළිඳ ගැන කල්පනා කරලා ළිඳ හැරිලා නෙමෙයි හාරලා තියෙන්නේ හරි සල්ලි ගෙවලා සමහර අය පාරේ තියෙන බටලයින් වලින් වතුර ගන්නවා ඒවා අපි ආර්ථික වශයෙන් සම්පාදනය කරගන්න දේවල් වාතය කියන්නේ පරිසරේ නිකන් තියෙන දෙයක් හරි එමනම් ඉතින් තව තව ඉතින් ශුද්ධ ජීවීන් අපිට හිත කර ශුද්ධ ජීවීන් හරි ගස් වැල් ඒවත් අවශ්‍යතාව කියලා කියන්නේ අපි අපි ජීවත් වීම සඳහා අපි සපුර ගන්න දේවල්. ඒ සපුරා ගැනීම අනිවාර්ය දේවල් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. එතකොට ඒවා වාතය කිරිය ගන්න බෑ. හරි. රයිට්. ඊට පස්සේ ඌමනා කියලා කියන්නේ අපගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. එක අවශ්‍යතාවයක් හා බැඳුණු ඌමනා රාශියක් තියෙනවා. ඒක පහත පරිදි නිර්වචනය කරන්න පුළුවන්. බලන අවශ්‍යතාවයක් සන්තුෂ්ත කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල ආශාවෙවත් කැමැත්තයි. හරි අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල ආශාවෙවත් කැමැත්තට අපි කියනවා මොකද්ද? ඌමනා කියලා. හරි? ඌමනා කියලා. හරි එසේ නැතහොත් මෙහෙම ලියන්න. එසේ නැතහොත් ऐसे न तो होत आवश्यकता तृप्तिमत क्रीम संधा आवश्यकता तृप्तिमत क्रीम संधा आवश्यकता तृप्तिमत क्रीम संधा භාවිත කළ හැකි විකල්ප ක්‍රම විකල්ප ක්‍රම උවමනාවේ විකල්ප ක්‍රම උවමනාවේ හරි ඒතර ඒ වගේ විකල්ප ක්‍රම කීපයක් පල්ලෙහා දාලා තිනවා අවශ්‍යතා කීපයකට අනුරූපී හරි ආහාර පාන ඉටු කර ගන්න බත් පාම් පිට්ටු ආප බීම වර්ග වගේ දේවල් ගන්න පුළුවන්. නිවාස වලට ඇඳුම් වලට සෞඛ්‍ය අධ්‍යාපනයේ විවේකීය ප්‍රවාහනයේ ආරක්ෂාව වගේ දේවල් ඒ ඔක්කොම අවශ්‍යතා. ඒවා ඉටු කර ගන්න පාවිච්චි කරන විකල්පකම තමයි යහපැති තියෙන්නේ. විනාඩියක් අරගෙන මේ විකල්පකම ටික චුට්ටක් බලන්න. ඒවා කටපාඩම් කරන්න එපා. ඒවා නිකන් හිතලා ලියන්න පුළුවන්. පොඩි ළමයි මේටත් ඒක හිතා ගන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ ඊළඟට තියෙන අවශ්‍යතා වුණා අතර වෙනස්කම් මම බෝඩ් එකේදී ලිව්වා පුතා අවශ්‍යතා වුණා අතර වෙනස්කම්. හරිද?
බලන අවශ්‍යතාවක් කියන්නේ මූලික තෘප්තියක් නොලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ තත්ත්වයක්. එතකොට ඌමනාවක් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට තියෙන පුද්ගල කැමැත්තේවත් ආශාව. අවශ්‍යතාව අනිවාර්යෙන් ඉටු කර ගන්න ඕන ඌමනා අනිවාර්ය නැහැ. අවශ්‍යතාව කියන්නේ පොදුයි. අවශ්‍යතාව පොදුයි කියන එකේ තේරුම හැමෝට මේ අවශ්‍යතාව තියෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, ජලයේ, ආදරයේ, විවේකයේ, අධ්‍යාපනයේ හැමෝටම තියෙනවා. අවශ්‍යතාව පොදුයි. නමුත් ඌමනා කියන්නේ විවිධයි. ඒක පුද්ගලයෝ රටවල් සංස්කෘතීන් අනුව වෙනස් වෙනවා. ඇඳුම් එහෙම නේද? මුස්ලිම් අය අඳින එක විදිහක්, සිංහල අය එක විදිහක්, දමිළ අය තව විදිහක්. ඉතින් මේ විවිධ සාධක මත ඒවා වෙනස් වෙනවා. හරි. දැන් මම මේවට gedara වැඩ එහෙම අභ්‍යාසෙම දෙනවා. දෙනකොට ඔයාලට තව මේවා අධ්‍යයනය කරන්න පුළුවන්. රයිට්. ඒතර අවශ්‍යතාව කියන්නේ පොදුයි, උමනා කියන්නේ විවිධයි. අවශ්‍යතාව අනිවාර්ය, උමනා අනිවාර්ය නෑ. අවශ්‍යතාව උපතින් ඇති වෙනවා. නමුත් උමනා කියන්නේ පසු ඇති වෙන්නේ. අවශ්‍යතාව කියන ඒවා සීමිතයි, උමනා කියන ඒවා අසීමිතයි. අවශ්‍යතා සමාජ බලවේග මගින් වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් උද්ඝෝෂණය කළා, වැඩ වර්ජනය කළා, කළුපටි දාලා කියන්න බෑ ආණ්ඩුවට අපිට සිකුරාදාව සිකුරාදාට නිර්වස්ත්‍රව ඉන්න ඕනේ. සිකුරාදාට ඇඳුම් අඳින එක තහනම් කරන්න. හරි, එහෙම කියන්න බෑනේ. ඒක මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක්නේ. ඒතර ආණ්ඩුවට ඒක තහනම් කරන්න බෑ. නමුත් සිගරට් බොන එක තහනම් කරන්න පුළුවන්. ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බොන්න එපා. අවුනොත් දඩ ගහනවා. එහෙම කියලා ඇඳුම් ඇඳගෙන ගියාම දඩ ගහන්න බෑනේ. ඇඳුම් ඇඳගෙන සිකුරාදාට කට්ටියම හෙළුවෙන් යනවා නේද? ඇඳුම් ඇඳගෙන ගියාම ආණ්ඩුව දඩ ගහනවා කියලා එහෙම කරන්න බෑ. ඒක සමාජ බලවේග වලින් මේ අවශ්‍යතාව වෙනස් කරන්න බෑ. නමුත් ඌමනා කියනවා සමාජ බලවේග විරෝධතා ඒ වලින් වෙනස් කරන්න පුළුවන්. හරි. ඒතකොට බලන්න අවශ්‍යතාව කියනවා ඔබ ඔහොම බලාගෙන බලාගෙන එනකොට බලන්න මූලික තෘප්තියක් නොලැබීම දෙන අඩුපාඩුවක් අරක භාණ්ඩයක් හෝ සේවාවකට දෙන කැමැත්ත අවශ්‍යතාව සීමිතයි ඌමනා අසීමිතයි අවශ්‍යතාව උපදීන් ඇති වෙනවා ඌමනා පසු ඇති වෙනවා අවශ්‍යතාව අනිවාර්යයි ඌමනා අනිවාර්ය නැහැ අවශ්‍යතාව ප්‍රාථමිකයි කියන්නේ මුලින් ඇති වෙන අවශ්‍යතාවේ ඌමනාව ද්විතීයිකයි දෙවෙනිද තියෙන ඌමනාව අවශ්‍යතාව පොදුයි ඌමනා විවිධයි සමාජ බලපෑමක් වගේ වෙනස් කළ හැක කියලා තියෙන පුතේ වෙනස් කළ නොහැක වෙන්න ඕනේ සමාජ බලවේගමක් වෙනස් කළ නොහැක වෙන්න ඕනේ හැක කියලා තියෙන්නේ සමාජ බලවේගමක් වෙනස් කළ නොහැක වෙන්න ඕනේ ඌමනා වෙනස් කළ හැක වෙන්න ඕනේ නොහැක නෙමේ හැක වෙන්න ඕනේ හරි දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබට තියෙන ආහාර කියන අවශ්‍යතාවය ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕගලන්ට තියෙන ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන ක්‍රම ඔබට අවශ්‍ය ආහාර ඔබ මිලදී ගන්න සමහර ආහාර වර්ග gedara වවා ගන්නව හදා ගන්න දැන් සමහර එළදෙනෙක් ඉන්නවා gedara කිරි ටික ගත්තේ කෙසල් තියෙනවා පළතුරු තියෙනවා හරි ගන්න පුළුවන් කරපිංච රම්පේ සේර ටික අම්මා වවාගෙන තියෙනවා බුලත්තු කොටුව 100 වවාගෙන තියෙනවා එහෙනම් අවශ්‍යතාව සපුර ගන්න ස්වයං නිෂ්පාදනයත් පුළුවන් අපිම නිෂ්පාදනය කරගෙන අපිට වැඩිපුර තියෙන දේ කායක කර හෝමාරු කරගන්නත් පුළුවන් දැන් 100 බුලත් අතක් එහා පැත්තේ ගෙදර 100ට දීලා එයාගේ පුවක් ගෙඩි දෙකක් ඉල්ල ගන්න හෝමාරුවේ ස්වයං නිෂ්පාදනය පුළුවන් හෝමාරුවේ පුළුවන් සමහරවල් 100 මේ පුවක් නැති දවස්වලට එහා ගෙදරනුත් අහලා ඒක නැත්නම් හන්දිය කඩේට ගිහලා පුවක් ගෙඩි හතරක් පහක් අරන් එනවා එතකොට මිලදී ගැනීම ස්වයං නිෂ්පාදනයේ තියෙනවා හෝමාරෝ තියෙනවා මිලදී ගැනීම තියෙනවා හරි එහෙම නැත්නම් බලහත්කාරෙනුත් පුළුවන් එයා ගෙදර 100 ගේ මේ ගහට නැගලා සමහර හොරෙන් කඩා ගන්නත් පුළුවන් ඒ කියන්නේ හොරගම් කිරීමෙන් පුළුවන් හිඟමණයෙන් පුළුවන් බලහත්කාරයෙන් පුළුවන් හරි එක එක ක්‍රම තියෙනවා හරි ඒක ක්‍රම තියෙනවා තමන්ගේ අවශ්‍යතා උමනා ඉටු කරගන්න සමහරට ඉස්කෝලේට ඒ ලෙවල් කරන්න අලුතෙන් ළමයෙක් කෙනෙකුට බලහත්කාරයෙන් ඒ ළමයාගේ බිස්කට් කනවා බිස්කට් කිලෝ එකක් අරන් එන කියලා බිස්කට් කන වෙලාවල් තියෙනවා ඉතින් එහෙම තියෙනවා හරි ඉතින් ඒවා සමාලාට පාසල් වල ඒවා චෙක් කරනවා නේ අලුතෙන් ළමයි එහෙම එනකොට චෙක් කරනවා ඒගොල්ලන්ගේ බෑග් ඒතර බිස්කට් එහෙම තිබ්බහම බිස්කට් ටික වෙනම මේසයක් තියලා බිස්කට් ටික වෙනම එකතු කරලා තියා ගන්නවා ඒවා ඉතින් අතන කොටගත් මේ රාජසන්තක කර භාණ්ඩ ඒවා දෙන්නේ අය ළමයිට ඉතින් කාලයක් යනකම් ඉස්කෝලේ කට්ටියට මේ බිස්කට් වලින් නම් අඩුපාඩුවක් නැහැ තේ වෙලාවට ඉතින් නේද හරි ළමයිට බයිනවා ඉතින් සමහර පාසල් නම් ළමයින්ටත් බෙදලා දෙනවා ඉතින් කට්ටියටම බෙදලා දෙනවා සමහරට ඒව ගේන්න කියප එක ආවුනොත් එහෙම චොකලට් බිස්කට් එකක් කටේ දාලා ඉවරලා දන ගසලා තියෙන වෙලාවල් තියෙනවා හරිද රයිට් ඒ වගේ වැඩ කරන්න එපා ඉස්කෝලේ පරණ ළමයි අලුත් ළමයි ආවහම දුප්පත් ළමයි ඉස්කෝල වලට එන්නේ බිස්කට් කිලෝ එකක් තියා බිස්කට් එකක් කරන්න ඉලපට සල්ලි නැහැ හරි බලන්න පුද්ගලයන් සිය අවශ්‍යතා ඉටු කරගන්න ප්‍රධානකම බලන්න ස්වයං නිෂ්පාදනයේ තියෙනවා හුවමාරුව තියෙනවා මිලදී ගැනීමෙන් තියෙනවා හිඟමනේ හරි හිඟමනේ දැන් විභාගෙදි සමහරට උත්තර හිඟමන් යදිනවා අනේ එකක් කියලා දෙන්න අනේ එකක් කියලා දෙන්න කියලා ඒ බැල්මෙන් තමයි බයින්නේ හිඟමනේ ඒ වගේම බලහත්කාරේ
හරි බලහත්කාරිනුත් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න අය ඉන්නවා නමුත් ඒක නීති විරෝධී හරි අනිත් පාර්ශ්වය පැමිණිලි කරොත් අනිවාර්යයෙන්ම අතනකට ගන්න පුළුවන් හරි ඔන්න පුද්ගලයන්සි අවශ්‍යතා ඉටු කරගන්න ක්‍රම රයිට් පුතාල යන පිටු අංක 6ටත් පුතාල යන පිටු අංක 6ටත් දැන් අපි කතා කළේ අවශ්‍යතා සහ උවමනාවන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ අවශ්‍යතා සහ උවමනා පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ හරිද හොඳයි දැන් අපි කතා කරමු ඉල්ලුම පිළිබඳව ඉල්ලුම ඉල්ලුම කියන එකේ තේරුම ඉල්ලනවා කියන එක මොන හරි දෙයක් ඉල්ලනවා ඇයි අපි දෙයක් ඉල්ලන්නේ අපිට උවමනා නිසා තමයි ඒ දේ ඉල්ලන්නේ අපි හැබැයි කෙනෙක්ට උවමනාව විතරක් තිබ්බොත් ඉල්ලුම කියන එක හැදෙන්නේ දැන් අපි වාහන සීල් එකක් ගාවට ගිහලා BMW රථයක් දිහා බලාගෙන ඉන්නවා ලස්සන වාහනේ අපිට ගන්න තිබ්බනම් හොඳයි කියලා ඒ මම කැමතියි කියලා උවමනාව තියෙනවා ඌමනාවත් එක්ක බැඳිච්ච ක්‍රය ශක්තියක් තියෙන්න ඕන පුතේ. හරි ක්‍රය ශක්තියත් වැඩ ක්‍රය ශක්තිය කියලා කියන්නේ මිලදී ගැනීමට තියෙන හැකියාව. ඌමනාවයි මිලදී ගැනීමට තියෙන හැකියාවයි කියන දෙකම එකතු වුණාම ඇදෙන සංකල්පය මොකද්ද? ඉල්ලුම කියන සංකල්පය. ඉතින් දැන් අපි ව්‍යාපාරිකයෙක් මිනිසුන්ගේ අවශ්‍යතා ඌමනා අඳුරගත්තර වැඩක් නැහැ. මෙන්න මේවයි අවශ්‍යතා මේවට තියෙන ඌමනා මේවා කියලා අඳුරගත්තර වැඩක් නැහැ. ඒක ඉල්ලුමක් බවට පරිවර්තනය කරගන්න ඕන. නිකං ඉල්ලුමක් නෙමෙයි ඒක සපල ඉල්ලුමක් බවට පරිවර්තනය කරගන්න. සපල ඉල්ලුමක් කියලා කියන්නේ මිලදී ගැනීමේ සූදානම තියෙන බණ්ඩහසේව තමයි සපයන්න ඕන. ඌමනාව තියෙනවා, ඒ වගේම ක්‍රය ශක්තිය තියෙන ඌමනාව තියෙනවා, ඒ වගේම ක්‍රය ශක්තිය තියෙනවා. ඒ වගේම මිලදී ගැනීමේ සූදානම තියෙනවා. හරි? ඌමනාව තියෙනවා, ක්‍රය ශක්තිය තියෙනවා, මිලදී ගැනීමේ සූදානම තියෙනවා. ඔය තුනම තිබ්බම තමයි සපල ඉල්ලුමක් නිර්මාණය. ඒ කියන්නේ ඇත්තටම කස්සම අපේ ව්‍යාපාරයට එන්නේ අපි ගාවට එන්නේ මෙන්න මේ කාරණා තුන තිබ්බහම. ඒ අපි උත්සාහ කරන්න ඕනේ මේ ඉල්ලුමක් කියන එක නිර්මාණය කරගන්න. තේරෙනවද? හරි. ඒතර බලන්න නිබන්ධනේ මේ පිටු අංක 6 කොටස තියෙනවා පැහැදිලිව සඳහන් කළා. බලන්න ඉල්ලුම කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කෙනෙකු තුල ඇති උවමනාවක් ඊට මිලක් ගෙවීමට ඇති කැමැත්තත් ඉල්ලුම ලෙස හඳුන්වන්න පුළුවන්. ඉරි ගහගන්න. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කෙනෙකු තුල ඇති උවමනාවක් ඊට මිලක් ගෙවීමට ඇති කැමැත්තත් ඉල්ලුම ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව උවමනාව සහ ක්‍රය ශක්තිය එකතු වෙට ඉල්ලුම කියන එක නිර්මාණය වෙනවා. ඉරි ගහගන්න. උවමනාව සහ ක්‍රය ශක්තිය එකතු වුණාම ඉල්ලුම කියන එක නිර්මාණය වෙනවා. ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගන්න තියෙන හැකියාව. හයිලයිට් කරගන්න. ක්‍රය ශක්තිය අනුව මිලදී ගැනීමට තියෙන හැකියාව. තම උවමනාවන් කුමන භාණ්ඩ වලින් කුමන නිෂ්පාත වලින් ඉටු කර ගන්නවද යන පුද්ගලින්ගේ ආදායම මත තමයි ඉතින් තීරණය වෙන්නේ. බඩගින්නට මොන පීසා කනවද රොටි කනවද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ආදායම මත ක්‍රය ශක්තිය මත නේද? රයිට් බලන්න උදාහරණ පුද්ගලෙක් මෝටර් රථයකට ඇලුම් කරනවා. එනනම් මේ මිලදී ගැනීමට ඔහුට උමනාවක් තියෙනවා. නමුත් මේ මිලදී ගැනීමට ඔහුට මුදල් නොමැති නම් ඒක මිලදී ගන්න බෑ. ඒ නිසා ඉල්ලුමක් ඇතිවීමට නම් උමනාව සමග ක්‍රය ශක්තියත් අනිවාර්ය වෙයි. නිසා ඉල්ලුම යනු ඌමනාව හා බැඳුණු ක්‍රය ශක්තිය හයිලයිට් කරගන්න. ඉල්ලුම කියන්නේ ඌමනාව හා බැඳුණු ක්‍රය ශක්තිය ලෙස නිර්වචනය කරන්න පුළුවන්. ඌමනාව හා බැඳුණු ක්‍රය ශක්තිය ලෙස නිර්වචනය කරන්න පුළුවන්. හරි. එහෙමනම් අපි සාකච්ඡා කළේ පළවෙනි පාඩමට අදාළව අපි සාකච්ඡා කළේ පුතේ ව්‍යාපාර අධ්‍යයන නිර්වචනය හැදෙන හැටි. ඊට අමතරව ව්‍යාපාර අධ්‍යයන තියෙන වැදගත්කම මොකද්ද? ඒ වගේ මූලික සංකල්පන අවශ්‍යතා කියන්නේ මොකද්ද ඌමනා කියලා කියන්නේ මොකද්ද ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද යන අදී කාරණාවන් පිළිබඳව තමයි අපි දල වශයෙන්ද සාකච්ඡා කළේ අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු තවත් මේ වගේ හර සංකල්පයක් තියෙනවා නිෂ්පාදිතය කියලා කියන්නේ මොකද්ද ඒකේ ප්‍රභේද වෙන්නේ මොනවද කියන කාරණාව රයිට් හරි එමන අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු ආයුබෝවන්.